सुबह मध्याहन कबेक्वा ने स्वाधीन रूपवाहिनी मध्याहन प्रधान प्रवृत्ति विकास समगाय प्रथमेन प्रवृत्ति सिरस्थल දැවැන්ත ආර්ථික ඉලක්කයක් හඹා යන ගමනේදී තාර්කික නොවන නීති රීති එපා ජනපති නිලධාරීන්ට කියයි. ගෙවි ගිය දින 15 දී සමාජය තුලින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ. ඇඳිරි නීතිය කඩකල 7000කට නඩු. කොළඹ ගම්පහ පාරට බහින්න පුළුවන් හැඳුනුම් පතේ නවයක් බිඳුවත් ඇති අයට පමණයි. කොරෝනාව පාලනය වන තෙක්ම පොදු ප්‍රවාහනය නියාමනයේට කාර්ය සාධක බලකායක්. කිලෝ 225කට අධික හෙරොයින් සමග හතරක් අත්අඩංගුවේ. කොරෝනාවේ දෙවන වටයට සූදානම් වන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්. දේශීය ප්‍රවෘත්ති දැවැන්ත ආර්ථික ඉලක්ක හඹා යාමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. වැබිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ ගැටලු නිරාකරණය කිරීමේ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍යංශ ලේකම් වරුන් සහ වැබිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අයත් ආයතන ප්‍රධානීන් සමග මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. රජය හා අනුබද්ධ ආයතනවල ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය දවස අස්ථාව හා රාජ්‍ය වැබිලි සමාගම අතර දිගු කලක් පැවති නීතිමය ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. රටට ආවේණික නොවන හා පරිසර සංරක්ෂණයට අදාළ නොවන වනවකවන් ඉවත්කොට රටට ගැළපෙන වගවන් හඳුන්වා දීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතුයි. අදාළ ආයතන අතර අවබෝධයෙන් කටයුතු කිරීමෙන් බොහෝ ගැටලු විසඳාගත හැකි බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ඔබතුමාට තේරෙනවනේ මගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් මට මේක කරන්න බෑයි කියලා අයින් වෙන්න ඕනේ. මට කමක් නෑ ලේකම්වරයෙක් වුණත් හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් වුණත් මම හරි ප්‍රතිපත්තියක් මම වැරදි දෙයක් කරන්නේ නෑ. මම කාටවත් හොරෙන් දෙන්න කියලා නෑනේ. මම ඒක කියන්නේ නෑ. මම හරි ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒ රාජ්‍ය සේවකයාගෙන් වැඩක් නෑ. ඒක නිසා රජයේ සේවකයන් හැටියට රාජ්‍ය සේවයේ ඉහළට ගෙන්නන හරියට කරන්න හැම ආයතනයක් ඔයගොල්ලෝ උදව් කරන්නට ඕන. වගේ ආයතන ඒ ආයතන වලටත් ඉහිලට යන්නේ ඒවා පාඩු ලැබෙමින් තිබුණ ආයතනනේ. නමුත් ඒවා අපිට විශාල ලාභයක් ලබන්න පුළුවන්. ඒ වගේම විදේශ විනිමයක් ඉතුරු කර ගන්නට පුළුවන්. ඒකට තමයි ඔයගොල්ලොත් උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නේ මොකද්ද කියලා අහලා උදව් කරන්න ඕනේ. එහෙමයි හරිද? හරි විදියට කරන්න ඕනේ. අහන්න ඕනේ මොකද්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? මෙන්න මම විසඳලා දෙන්නම් කියලා ඒක විසඳලා දෙන්න ඕනේ. ඒක තමයි හරි ක්‍රම. ඒක තමයි මම රාජ්‍ය සේවකයෙක්ගෙන් බලාපොරොත්තු ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300ක් පමණ වැවිලි සමාගම් සමග බවද මෙහිදී හෙළිවුණා. නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරක් බව කී ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බවද අවධාරණය කළා. එතනෝල් ආනයනයේ නතර කිරීමේ තීරණය පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම් වලට යටත් වී වෙනස් නොකරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අමාත්‍ය රමේෂ් පතරණ මහතා හා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. පසුගිය දින 15 තුළ සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම යහපත් ප්‍රවණතාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙවන විට වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 925ක්. කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 151 දිනකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් 471 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 108 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 445ක්. ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගෙන් 8 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
මේ දක්වා රෝගීන් 445ක් සුව වෙලා ගෙදර ගොස් තියෙනවා මේ අවස්ථාව වන විට සක්‍රිය රෝගීන් සිටින්නේ 461ක් මෙය විසින් පෙන්눔 කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වයේදී ශ්‍රී ලංකාව තා ඉහළින් සිටන බව සුව වෙලා ගෙදර යන රෝගී ප්‍රතිශතය සම්බන්ධයෙන් ඒ වගේම ඊයේ දිනේ 10 දිනක් රෝගීන් වාර්තා වුණා මේ 10ම නාවික හමුදාවට සම්බන්ධයි 8 දිනක් නාවික හමුදා සෙබළුන් සහ එක් අවුරුදු එකහමාරක දරුවෙක් සහ අවුරුදු 5ක දරුවෙක් කියන අය PCR පරීක්ෂණ ඊයේ කරනු ලැබුවා 1489ක් අද දිනේත් පිටකොටුව ඇතුළු ප්‍රදේශවල විවිධ රියදුරන්ගේ මෙසම පටල ගැනීමට කොළඹ මහනගර සභාව සූදානමින් සිටිනවා අපි මේ කොවිඩ් උවදුර යම් පාලනයකට අරගෙන තියෙන අවස්ථාවේ අපේ නතුකර චර්යාවන් දිගටම පවත්වාගෙන යා යුතු බව ප්‍රකාශ කරන්නට කැමැති कोरोना रोगीन हमुवीमत समग हुदेकला करतिबु कोलंब बंडारनायक मावत सह मीगमु सुदुवेल्ल प्रदेश अद उदयसन सिट व्यूर्तकल बव युद हमुदापति लुतिनन जनरल शवेंद्र सिल्वा महता पवसनवा ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදිතයන් දස දෙනෙකු සොයාගනු ලැබුවා. ඒ සොයාගත් ආසාදිතයන් දස දෙනාගෙන් 8 දෙනෙක්ම ඇවිල්ලා නාවික හමුදා වීරෝදාර රණවිරුවන්. ඒත් එක්ක එක්කෙනෙක් රණවිරුවෙක්ගේ ළමෙක් අනිත් එක්කෙනා රණවිරුවෙක් ඇසුරු කරපු පුද්ගලයෙක් හැටියට මේ දෙදෙනාම නිරෝධායන වෙමින් සිටින අයවලු. මේ අනුව 924 දෙනෙකු චීන කාන්තාව හැරුණු කොටගෙන ශ්‍රී ලංකාව තුල ආසාදිතයන් සොයාගනු ලැබුවා. මේ වැදගත්කම වෙන්නේ 445 දෙනෙකුම දැන්ට සම්පූර්ණ සුවය ලැබලා රෝහලවලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් ආසාදිතයන් ඉන්නේ 470ක් පමණයි. අවසාන සමාජයේ සොයාගත් ආසාදිතයන් සොයාගත්තේ මාර්තු මාසේ 31 වෙනිදා අද උදෑසන දින 15ක් වෙනව අවසන් ආසාදිතයා ශ්‍රී ලංකාවේ සමාජය තුළින් සොයාගෙන ඉතින් මේ කරපු සැලසුමකට අනුව කරපු ක්‍රියාවලිය අනුව තමයි අපිට හැකියාව ලැබිලා තියෙන මේ තත්ත්වය ජනතාව වැඩි වශයෙන් එක්රැස් වෙන ස්ථානවල PCR පරීක්ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි ඒ අනුව මධ්‍යම බස් නැවතුම්පල පරිශ්‍රයේදී බස් රථ සහ ත්‍රී රෝද රථ රියදුරන් සහ අහඹුලෙස තෝරාගත් 120 දෙනෙකුගෙන් පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා අද දින මධ්‍යම බස් නැවතුම් පොලේ බස් රථ රියදුරන් සහ ත්‍රිවිල රථ රියදුරන්ගේ PCR පරීක්ෂණ කිරීමට තමයි අපගේ බලාපොරොත්තුව. බස් රථ සහ ත්‍රිවිල රථ රියදුරන් 60 දෙනෙක් වගේ එකතු කරගෙන PCR පරීක්ෂණ 120ක් පමණ කිරීමටයි අද බලාපොරොත්තු වෙන්නේ. මේ අහඹුණියේදී තෝරා ගැනීමට අද ශ්‍රී ලංකා පොලිසියත් අපිට සහයෝගය දැක්වුවා. අනුරාධපුර මිහින්තලේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ 51 දෙනෙකු නිවෙස් බලා අද පිටත්ව ගියා. නාවික හමුදාවේ සහ මිහින්තලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ එම නිරෝධායන කටයුතු සිදු කෙරුණේ. වවුනියාව ප්‍රදේශ කිහිපයක ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ පවුල් 30ක පිරිස් සමාජගත කිරීම සිදු කෙරුණා. PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේ. වවුනියාව නගරයේ තේක්කවත්ත සහ වේරපුලියන් කුලම යන ප්‍රදේශවල පිරිසකුයි මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබුණේ. වවුනියාව වෙලායන් කුලම ගුවන් හමුදා කඳුපුරේ නිරෝධායන කටයුතු අවසන් කළ 180 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. පොල්ගහවෙල අනුරාධපුරයේ තලාව සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කළේ. දබුල්ල පැල්විහෙර කෘෂිකර්ම විද්‍යාලයේ නිරෝධායනයේ වූ 50 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. ඉන්දියාවේ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලැබමින් සිටියේදී පසුගිය දා මෙරටට පැමිණි පිරිසකුයි මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කෙරුණේ. අපෙන්නකේ කිසිය දහසකි මේ දරුහට මවු දහසකි කොවිඩ් 19 ආසාදනය වීමේ දෙවන අවස්ථාවකට සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරසයේ ප්‍රතිචාර දක්වීමේ තාක්ෂණික ප්‍රධානි වෛද්‍ය මාරියා වෑන් පවසන්නේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යලිත් වරක් වර්ධනය වී ඇති බවයි. CNN සමග පැවති සමුක සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් වෛරසයේ මැඩ පැවැත්වීම මේ වන විට යම් සාර්ථකත්වයකට ළඟා වී ඇති බවද වෛද්‍ය මාරියා වෑන් එම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළා. වෛරසයේ යලිත් වරක් වර්ධනය වීම පිළිබඳ සාක්ෂි පවතින බවට පෙන්වා දෙන වෛද්‍යවරිය දකුණු කොරියාවේ සෝල් හි රාත්‍රී සමාජ ශාලාවක නව පොකුරක් හඳුනා ගැනීම මීට හොඳම සාක්ෂිය බව පෙන්වා දී තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේවන විට ලොව පුරා 45,26,934 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුව ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 10,05,678ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 30,03,407ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු කතා කිරීමේදී මුඛයෙන් පිටවන කේට බිඳිති විනාඩි 8ක කාලයක් අවකාශයේ රැඳී සිටින බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. මෙය ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ජාතික සෞඛ්‍ය ආයතනය එක්ව සිදු කළ නවතම පර්යේෂණයකින් හෙළි වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. සීමිත අවකාශයක් තුල ශබ්ද නගා කතා කිරීමේදී අවම වශයෙන් කොවිඩ් 19 අංශු අඩංගු කේට බිඳිති දහසක් ජනනය කළ හැකි බවද හෙළි වී තිබෙනවා. එම කේට බිඳිති විනාඩි 8ක කාලයක් වාතාශ්‍රයේ රැඳී පවතින අතර යමෙකු ඒවා ආශ්වාසය කළහොත් ඔහුට වෛරසය ආසාදනය වෙන බවයි පර්යේෂණයෙන් තහවුරු වී තිබෙන්නේ. කොරෝනා වෛරසයට නිශ්චිත ප්‍රතිකර්මයක් ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුන පුනා කියූ මැලේරියා ඖෂධය සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් නොවන බව තවදුරටත් සනාථ වී තිබෙනවා. ඒ සඳහා සිදු කළ නවතම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යා සංගරාවක් මගින්. එමගින් හෙළි කර ඇති පරිදි මැලේරියාව සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් හා ඇසිත්‍රොමයිසින් ප්‍රතිජීවක ඖෂධ සම්මිශ්‍රණය කොරෝනා ආසාදිතයන්ට ලබා දීමේ සාර්ථක ප්‍රතිඵල අත්කරගත නොහැකි බවයි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 7000කට නඩු පවරා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 9 හෝ බිඳුව සහිත පිරිසට අද දිනේදී නිවෙස් වලින් බැහැරට යා හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වන අතරතුරම අත්‍යවශ්‍ය සේවා සහ අනිකුත් කටයුතු මේ වන විටත් සිදු වෙනවා. විශේෂයෙන්ම අනිකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය දිනපතා පැය 15 කාලයකට අවසන් වෙනවා. කෙසේ වෙතත් රාත්‍රිය 8 සිට උදෑසන 5 දක්වා එම ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලය තුළ මේ දක්වා 55000කට ආසන්න සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම 15000ක් පමණ වාහන පොලිස් භාරයට ගෙන තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් මේ වන විට නඩු පැවරීම ආරම්භ කර තිබෙනවා. 7000කට ආසන්න පිරිසකට නඩු පැවරීම සිදු කර තිබෙනවා. ඉදිරියේදී ඉතිරි අයටත් නඩු පැවරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචි ජනතාව, ඒ වගේම මේ හරහා ගමන් කරන අයවලුන් දැනගත යුතු වැදගත් කරුණක් වන්නේ මේ දිස්ත්‍රික්ක දෙකේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව. ඒ නිසා අදාළ රීතීන් වලට අනුගතව ගමන් නොකළහොත් ඔවුන් ඇඳිරි නීතියට එරෙහිව කටයුතු කළ අයවලුන්සේ සලකා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. ඒ නිසා සෑම විටම ඇඳිරි නීතියට අනුගතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. තම සේවා ස්ථානයට ගමන් කිරීමට හෝ එයින් පිටව නිවසට යාමට පුද්ගලික රත පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කුලී රත පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හැඳුනුම්පතේ අංක භාවිතා කර පිටතට පැමිණීමට පුළුවන්. උදාහරණයක් ලෙස අද දිනය සිකුරාදා දිනය. සිකුරාදා දිනේ 9 හෝ බිඳුව අංක භාවිතා කර තමාගේ ආසන්නම වෙළඳ සැලකට පාරිභෝගික සේවා ස්ථානයකට ගමන් කිරීමට හැකියාව තියෙනවා. මෙයට පටහැනිව කටයුතු කරනවා නම් ඒ ඇඳිරි නීතියට එරෙහිව කටයුතු කිරීමක්සේ ඇඳිරි නීතියට එරෙහිව ක්‍රියා කිරීම මැක්සේ සලකා කටයුතු කරන්න සිදු වෙනවා. ඒ නිසා සියලු දෙනාගේ නිලාසෙත්නවා නිරෝධායන ඇඳිරි නීතිය අනුගතව කටයුතු කරන ලෙස. කොරෝනා තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවාහන සේවා විධිමත් නියාමනයක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. ජනතාවට විධිමත් සේවාවක් සැපීම මෙහි අරමුණ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ. පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේදී සියලු ප්‍රවාහන සේවා මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මෙහෙවීම, නියාමනය හා බලාත්මක කිරීම නව කාර්යසාධක බලකායට පැවරෙනවා. ජනතාවට කිසිදු හිරිහැරයක් බාධාවක් නොවන පරිදි පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුයි. සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් පොදු ප්‍රවාහනයේ ඔස්සේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමද මෙහි අරමුණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ. ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්යසාධක බලකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතායි. අතිරේක ලේකම් ජේම් තිලකරත්න මහතා එහි ලේකම්වරයායි. බස්රත සංගම් සභාපතිවරුන්, දුම්රිය සාමාන්‍ය අධිකාරී, ලංගම ජාතික ගමනාගමන කොමිසම ආදී ආයතනවල ප්‍රධානින්ද ඇතුළත්ව මෙම කාර්යසාධක බලකාය සමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විතයි. ප්‍රවාහන සේවා සැපීමේදී අපහසුතාවක් වෙතොත් ජනතාවට මෙම බලකාය ඇමතිය හැකි. සභාපති 011-2187-233 අමාත්‍යංශ දුරකථන අංකය 011-2187-200 ලේකම් 07-14-410-565 ෆැක්ස් අංකය 011-2865-093.
COVID-19 වෛරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය හමුවේ ජීවන ආදාය මාර්ග අහිමි වූ ජනතාවට සහන ලබා දීමේ දෙවන අදියර ආරම්භ කරනවා. අප්‍රේල් මාසය තුළද එම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අතර එසඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 36,130 ඉක්ම වනවා. එම වැඩපිළිවෙල අනුව සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ආසන්න වශයෙන් 124ක් පමණ සහ ජීවන මාර්ග අහිමි වූ පවුල් 124කට සහන ලබා දීමට කටයුතු කෙරුණා. එමෙන්ම වැඩිහිටි දීමනාව වශයෙන් පුද්ගලයන් 625,000කට ආබාධිත දීමනාව පුද්ගලයන් 123,641කට හා වකුගඩු රෝගී පුද්ගලයන්ට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බවද සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. මෙම ප්‍රතිලාභ මැයි මාසයේ සඳහාද ලබා දීම සිදු කරනවා. අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කෙරුණේ රටේ වත්මන් තත්ත්වයට මුහුණ දීමට සහ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මෙය රටේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. විශාල ලෙස විවිධ මාධ්‍ය හරහා අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාට තියෙන බලය ප්‍රකාරව සුදුසුයි එතුමා විසින් අදහස් කරන පුද්ගලයන් පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් ඉතිහාසයේ පුරාම අවශ්‍යතාවය අනුව රටේ ජනාධිපතිවරයා එතුමාගේ අභිමතය පරිදි යම්කිසි රාජ්‍ය කාර්යභාරයක් ඉෂ්ට කිරීම සඳහා වඩා යෝග්‍ය සුදුසුයි තැනැත්තම් පත් කිරීමත් ඔවුන් ඉවත් කිරීමත් පිළිබඳ එතුමාට තියෙන බලය ප්‍රකාරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු කරලා තිබෙන්නේ රාජ්‍යයන් කරන්නේ කුමන පක්ෂයේද කුමන නායකයන්ද කියන තත්ත්වය නොසලකා ඒ අවස්ථාවවලදී විශ්‍රාමික හා හමුදා සේවවල නියුතු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් තනතුරු වලට පත් කොට තිබෙනවා ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා මේ සෑම පත්කිරීමක්ම කරලා තියෙන්නේ ජාතියේ ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් වඩා හොඳ महाजन सेवावक सेलसी मारमुनु करगेन හෙරොයින් කිලෝග්‍රෑම් 225යි ග්‍රෑම් 969ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හෙරොයින් තොගය පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර මහභාගයේ නුගගහවත්ත ප්‍රදේශයේදී. හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර රථයක් සහ කැබ් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 24, 30, 50 සහ 55 යන වයස්වල පසුවන වැලිසර සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මනුෂ්‍යත්වයේ සත්කාරය තවදුරටත් ක්‍රියාත්මකයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මනුෂ්‍යත්වයේ සත්කාරය තුළින් විවිධ පාර්ශව රැසකට සහන සැලසීමට මේවන විටත් පියවරගෙන තිබෙනවා. මනුෂ්‍යත්වයේ සත්කාරය සමග එක්ව සිටින ජාත්‍යන්තර සිංහ සමාජයේ එකමුතුවෙන් හෝමාගම මූලික රෝහලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබා දීමට පියවර ගත්තා. म्यात्र अविस्सावेल मूलिक रोहले कार्य मंडलेटद सौख्यारक्षित एंदुम कट्टलहा मुकावरन लबादीमट पियवर गेनुना आईटीएन मनुषत्ते सत्कार्य हा जात्यंतर सिंह समाजे एक्वाई मेम सत्कार्य सिदुकले एसमगिन स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकाशय अदट अवसान ओबट शुभ दवसाक